සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ සුන්දර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමෙන් ආචාර කරමි අද උදෑසන දෙවියන් වහන්සේ අපට රෝම පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 8 පදයෙන් ප්‍රකාශ කරන්නේ මෙයයි එකිනෙකාට ප්‍රේම වීම මිස අන් කිසිවක් ගැන කිසිවෙකුට නයව නොසිටින්න මක්නිසාද තමාගේ අසල් වැසියාට ප්‍රේම කරන්න විවස්ථාව සම්පූර්ණ කර තිබේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේ වචනෙට කලින් තිබෙන පද කීපයක්ම අපි කියවුවම අපිට තේරෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් හැටියට මේ ලෝකේ අපි ජීවත් වෙනකම් අපි රජයට හෝ බැංකුවට හෝ අන් අයට හෝ ගෙවන්න තිබෙන හැම මුදලක්ම වගකීමෙන් යුක්තව ගෙවන්න අවශ්‍යයි කියලා. ඒ වගේම පාවල්තුමා අපි මේ ලෝකේ ජීවත් වෙනකම් සදා කාලෙටම ගෙවලා නිම කරන්න බැරි දෙයක් තිබෙනවා. ඒ තමයි එකිනෙකාට තිබෙන ප්‍රේමය. ණය කියන දේ පීඩනයක් ගෙනවා. කවුරුත් ණයට කැමති නැහැ. නමුත් අපි අවුරුදු ගාණක් කිතුණු වෙලා හිටියත් වැඩිහිටි භාවයට ලක් වුණත් ප්‍රේමේ වර්ධනය වෙන්න හැමදාම ඉඩ තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට යන කලින් තමන්ගේ ගෝලයන්ව එකතු කරලා ඒගොල්ලන්ට කතා කරපු දේවල් වලින් එක මාතෘකාවක් තමයි ප්‍රේමය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරා එකිනෙකාට තිබෙන ප්‍රේමයෙන් මේ මුළු ලෝකෙම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන්ව හඳුන්වනවා කියලා. දයාබර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ කියන්නේ ප්‍රේමය. ප්‍රේමය තමයි දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් කරන හැම දෙයකම අත්‍යවාරම. අද ඔබ මේ සදාකාල ජීවනයේ කියන උතුම් ත්‍යාගය ලබා තිබෙනවා නම් ඔබටත් වගකීමක් තිබෙනවා හැමෝටම ප්‍රේම කරන්න. නමුත් ඔබ දන්නවද මේකේ වැදගත්ම කාරණාව මෙයයි. දෙවියන් වහන්සේ ප්‍රේමේ ණය ගෙවන්න අපි දෙස බලන් ඉන්නේ නැහැ. උන්වහන්සේ අපිට දී තිබෙන ඒ ප්‍රේමය තුල අපි රැඳෙන්න පටන් ගත්තම අපි තව තවත් උන්වහන්සේ තුල ස්ථීරව මුල් ඇද්දම අපිටත් පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලැබෙන ඒ අනර්ග ප්‍රේමේ අපි වටේ ඉන්න හැමෝටම හැමදාම බෙදා දෙන්න. දෙවියන් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධයක් අපි ගොඩ නැගුවම තමයි මේක අපිට පුළුවන් වෙන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබගේ අසල් වැසියාට, ඒ කියන්නේ ඔබගේ පවුලේ ඉන්න අයට, ඔබගේ හිතමිතුරන්ට, යාළුවන්ට, සභාවේ ඉන්න අයට ඔබ ප්‍රේම කරන්න නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඒ ප්‍රේමය ලබාගෙන අන් අයටත් බෙදෙන කෙනෙක් වෙන්න. ඒ ප්‍රේමය තුලින් තමයි අපි යේසුස් වහන්සේගේම ගෝලියෝ කියන එක අවංකවම ඔප්පු වෙන්නේ. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, ප්‍රේමය කියන ලාංඡනය අපේ ජීවිතේ ගැඹුරින් තේරුම් ගන්නට, ඒ ප්‍රේමය අනිත් ඒගොල්ලන්ට බෙදා දෙන්නට ඔබගේ ශක්තිය අපිට දෙනු මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.